සාමාන්‍ය පෙළ විභාගයට ආසන්න කාලෙද මං එක දිගට පාවිච්චි කරා ගංජා ගෙනමට. කියන්නේ අර අපි ඩේලි පාවිච්චි කරන දිනපතා ඒදේ පාවිච්චි කරා. උදේට පාවිච්චි කරනවා, අය කොල්ලොත් එක සෙට් වුණා දවල්ට කොහේ හරි ඉඳන් පාවිච්චි කරනවා, අය ගෙදර ගෙනල්ලා රෑට පාවිච්චි කරනවා, ගෙදර ටෝරෙන් උඩ තට්ටුවට ගිහිල්ලා පාවිච්චි කරනවා. තර ඇබ්බැහිමක් වෙලා තිබ්බේ. තර මංගුවේ අර සාමාන්‍ය පෙළ විභාගය මං ජයගනේද තාය අසමත් වේද පරාජය වේද කියන විශ්වාසය තිබෙන කාගේ අතේ. නමුත් මම විශ්වාස කරායේද මට ඒක ලොකු හයියක් වුණා. එක පැත්තකින් සුමේද විභාගය හොඳට කරගන්න ඕන. හරි බලමු බලමු මාමා, ඔන්න ඔය ප්‍රශ්න පත්‍ර නිකන් ඉතනක් වැඩේ කරගන්න පුළුවන්. නෙමෙයි මම දන්නවා මගේ විශ්වාසයි ඔබ මොනා කළත් විභාගය හොඳට කරගන්නවා. දුම්වැටිය ගිනි මත්වතුර මද්‍රව්‍ය මත්පෙති හෝ මත්වීම වෙනුවෙන් බාහිරව ශරීරයට ආලේපය කරන දී හෝ අලවන දී හෝ ශරීරයේ ඇතුළට අභ්‍යන්තරයට යවන දී වශයෙන් මේ සෑම දෙයක්ම මද්‍රව්‍ය. එතකොට දුම්වැටියත් මද්‍රව්‍ය. ඒකම සාමාන්‍යයෙන් ලෝකයේ හඳුන්වන්නේ දුම්වැටිය තමයි මද්‍රව්‍ය භාවිතා කරන ලෝකයේ තියෙන මේ ප්‍රධාන දොරටුව. බොහෝ මද්‍රව්‍ය භාවිතා කරන තැනත්තන් ආරම්භ කරලා තියෙන්නේ දුම්වැටියෙන්. දුම්වැටියෙන් ආරම්භ කරපු මේ මද්‍රව්‍ය භාවිතාව සමහරලාට භයානක අතිශය භයානක ද්‍රව්‍ය දක්වාම ව්‍යාප්ත වෙලා තියෙනවා. විභාගය වුණාට පස්සේ යම් කිචාර නිවාඩු කාලයත් එක්ක. නිවාඩු කාලය තුළදී මට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. යාළුවොත් එකතු වෙලා හැමදාම බොනවා, ගෙදර සල්ලි හොරගම් කරනවා. ඊට ඔහොම කාලයක් ඇද්දි සල්ලි තිබ්බෙත් නැහැ. ඊට පස්සේ අම්මගේ තාත්තගේ නංගිගේ මාලයක් තිබ්බයි හැම එකක්ම මම උකස් කරා. යාළුවොත් එකතු වෙලා උකස් කරා. උකස් කරලා තමයි සල්ලි හොයාගත්තේ. ඒවලන් තාත්තට එපා වීමක් වුණා. තාත්තගේ රැකියාවත් එක්ක තාත්තට ඒ දේවල් කරන්න අමාරුයි කියලා. තාත්තා රැකියාව අතහැරියා. තාත්තා හැමදේම අතහැරියා. තාත්තා බොන එක අතහැරියා. තාත්තගේ රැකියාව අතහැරියා. ඒ හැමදේම අතහැරුණාට පස්සේ අපේ පවුල අර සාමාන්‍ය මුලදී ඉඳන් සල්ලි තිබ්බට අන්තිමේදී අර හැමදේම අතහැරියට පස්සේ නැතරම නැති වුණා. අපිට කොතන හරි වැරදුනා. ඒ වැරද්ද අපි හදාගමු. යාන වාහන ඉඩ කඩන් මිල මුදල් මොනව නැති වුණත් තවමත් අපිට අපි ඉන්නවනේ. මං අද දුක් වෙනවා ඒ මං හින්ද වෙන්නේ නැති කියලා. මගේ ජීවිතේ ගොඩනගා ගන්න තාත්තගේ දේවල් කැප කරාට මට ඒ දේවල් කැප කරන්න හැකියාවක් තිබුණේ නැහැ. එහෙම යද්දී මම නැවත වතාවක් මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ගෙදරට කියලා මොනවක් කරන්න හැකියාවක් තිබ්බේ නැහැ. මොකද ගෙදරින් සල්ලි හොරකම් කරනවා. ඒතකොට ගෙදරිනුත් මාව පොඩක් අයින් කරලා වගේ තිබ්බා. මම එහෙම දෙවෙනි පාරට මං ගෙදරින් පැනලා ගියා මං අතුරුගිරිය. මාමා ඉන්න තැන කොළඹට පැමිණ. ඒ කොළඹ සමාජයත් එක්ක හිටියා. එතකොට මාමා බාර් එක මැනේජර් කෙනෙක්. මම මාමත් එක්ක ගිහිල්ලා කතා කරා. මාමත් එක්ක මම පොඩි කාලේ ඉඳන් විවෘතයි.
මම මෙහෙම ප්‍රශ්නයක් තියන්නේ. ගෙදරින් සල්ලි වගේක් හොරගම් කරා. ඒකට තාත්තා දඬුවම් කරා. මම ඊට පස්සේ දවසේ මම පැනලා ආවා. නව මම මට එහෙම මොනවක් කිව්වේ නැහැ. ඔබ මෙහෙ ඉඳපන් කිව්වා. දැන් සනීපවද ඉඳන් කඩේ වැඩට ගත්තා. කැෂියරගේ තමයි හිටියේ. සල්ලි අතපත ගන්න තිබ්බා. තර සල්ලි ගොඩක් වගේ තියෙද්දි සල්ලි වල අගයක් දෙනවා. මම මට වේදමත් තිබ්බේ නැහැ. මොකද හැමදේම මාම දරන හින්දා. මම පඩියකුත් දුන්නා මට. ඒ දේවල් දුන්නේ ගංජා කියන මතුවේ ඊට අතට අබ්බැහිවීමක් වුණා. මොකද අර කොළඹ සමාජයත් එක්ක ඉන්න හිටපු යාළුව අර පරණ යාළුව අමතක වෙලා අලුත් යාළුව එකතු වෙන්න ගත්තා. විශාල මිත්‍යා විශ්වාස රාශියක් මේ ගංජා වටේට තියෙනවා. එකක් තමයි ලිංගික ශක්තිය වැඩි කරනවා කියන. තව එකක් තමයි මතක ශක්තිය වැඩි කරනවා කියන. තව එකක් තමයි කල්පනා ශක්තිය වැඩි කරනවා කියන. ඊළඟට හොඳට මතට හොඳට මේ වැඩ කරන්න පුළුවන් කියලා කියන ශක්තිය ඇඟට එනවා කියන. මේවා මිත්‍යාවන් කියලා මම ඔබට කියන්න කැමතියි. මේට හේතුව ඔය කැනබිනොයිඩ්ස් එහෙම නැත්නම් ටෙට්‍රාහයිඩ්‍රෝ කැනබිනෝල් කියන රසායනික සමහර කැන්සර් පේෂන්ට්ස්ට භාවිත කරන වේදනානාශකයක් විදිහට. ඒ කියන්නේ පිළිකා රෝගීන්ට. මේක ප්‍රයෝගික කරගෙන දැන් කියන්න පටන් අරගෙන තියෙනවා මේ ගංජා හැම එකටම හොඳයි කියලා. නමුත් මම මනෝ වෛද්‍යවරයෙක් විදිහට මට තියෙන ප්‍රායෝගික අත්දැකීම් එක්ක මම දැකලා තියෙනවා මේ කැනබිනොයිඩ්ස් වලින් මේ ගංජා වලින් විශාල විනාශයක් සිදු වෙනවා මේ පුංචි දරුවන්ගේ මොළයට. මද්‍රව්‍ය භාවිතාව මම ඉස්සල්ලා කිව්වාගේ අතිශයින්ම භයානකයි. භයානකකම දැනෙන්නේ වැඩියෙන්ම අපේ ශරීරයේ තිබෙන මේ මොළේටයි. මොකද මේ ශරීරයේ අවයවයන් අපිට දැන් වකුගඩුවක් නරක් වුණොත් තව වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන්. හදවතට තව එකතු කරන්න පුළුවන්. මේ ශල්‍යකර්ම කරලා ඒවට වෙනත් ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්. නමුත් මොළේට එහෙම බෑ. මොළේ විනාශ වුණොත් විනාශ වෙච්ච ප්‍රමාණය කොතනද කියලා හොයාගන්නත් බැරි තරමටම මද්‍රව්‍ය භාවිතාවෙන් ඇතිවන ව්‍යාකූලතාවය මත මොළේ තිබෙන තීරණ ගැනීම සහභාගී වීම අදහස් දෙන ගැනීම ඒ වගේම යම්කිසි විදියක සංවේදිතාවය දක්වන මෙවැනි කොටස් වලින් කුමන කොටසක් විනාශ වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. දැන් ගංජා නිසා මේ කැනබිස් නිසා ඇති වෙන්න පුළුවන් රෝග රාශියක් හොයාගෙන තියෙනවා. ඒත් එකක් තමයි ඔබ කාලයක් බොනකොට බින්නෝන් මාදේ වැනි මානසික රෝගී තත්ත්වයක් එන්න පුළුවන්. බින්නෝන් මාදේ කියන්නේ ප්‍රබල මානසික රෝගයක්. ඒ කියන්නේ ඔබේ කල්පනාව නැති වෙනවා, ඔබේ සීබුද්ධිය නැති වෙනවා, ඔබ තනියම හිනා වෙනවා, ඔබ තනියම කතා කරනවා, ඔබට නිකුත් ශබ්ද ඇහෙනවා, ඔබේ සම්පූර්ණ ජීවිතය අවුල් වෙනවා, ඔබට දැනෙනවා ඔබ කවුරු හරි පාලනය කරනවා කියලා. ඒ නිසා මේක තමයි තව ප්‍රබල ප්‍රශ්නයක්. ඒ කියන්නේ අවුරුදු 21ට ප්‍රථමව ඔබ මේ ගංජා නැත්තම් කැනබිස් වලට ඇබ්බැහි වුණොත් එහෙම ඇති වෙන්න පුළුවන් ප්‍රබල මානසික රෝගයක් තමයි මේ බින්නෝන් මාදේ. ඔබ මේ කතාවේ ආරම්භදීම කිව්වා ඔබ දෙමෝපියන් සමග තමන්ගේ සහෝදරයින් සමග ඉතාම සතුටින් සමාදානෙන් විනෝදෙන් ජීවිතේ විඳපු ගත කරපු පවුලක් ඔබට තිබුණා කියලා. ඔබට මේ කාලේ වෙනකොට ඔබට දැනුනේ නැද්ද ඒ උණුහුම ඔබට ඕන උනේ නැද්ද? ඒ ආදරය ඔබට දැනුනේ නැද්ද? ඔබට හිතුනේ නැද්ද ඒ දේවල් ඔබට මගහැරුණා, ඒ දේවල් තිබුණොත් කොච්චර හොඳද කියලා ඔබට දැනුනේ නැද්ද හිතුනේ නැද්ද? පොඩි කාලේ තිබ්බ පොඩි කාලේ කතරින් පිටෙද්දී අම්මා ගාවට යන්න ඕනේ, තාත්තා ගාවට යන්න ඕනේ කියන දේ තිබ්බා. නමුත් මඩ වෙයි පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඒ මොනවත් දැනුණවත් ඇඟුණවත් නෑ. අර කොච්චර ආදරේ වුණත් වැඩක් තිබ්බේ නෑ. ඒ ආදරේ මට වැඩක් නෑ කියන තැන තමයි හිටියේ. මම ඒ දවස්වල සිංහල අවුරුද්දට ගෙදර ගියා. තාත්තා මගෙත් එක්ක කතා කරේ නෑ, අම්මා විතරයි කතා කරේ. තාම සිංහල චාරිත්‍ර වෙලාවෙ තාත්තා මගෙත් එක්ක කතා කරා. කතා කරලා ළඟට අරන් කිව්වා ඔය දේවල් නවත්තන්න, ආයි පාරක් අපි විභාගෙ ලියමු කියලා. මං ඒ වෙලාවේ පොරොන්දුවක් වුණා හරිම විභාගෙ ලියන්නම් කියලා. මට ඒලවල් ලියන්න ආයේ අවස්ථාවක් හම්බුණා, ඉස්කෝලේ යන්න පුළුවන් වුණා. නමුත් මම ඉස්කෝලේ ගියේ මාස දෙකයි. මාස දෙකෙන් පස්සේ මං කිව්වා මට විභාගෙ ලියන්න බෑ කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා විභාගෙ ලියන්න ඕනේ වෙන මොකක් හරි කරමු කියලා. ඊට පස්සේ තාත්තා කොහොම හරි බල කරලා දැම්ම කොළඹ ඉස්කෝලේකට. ප්‍රයිවට් ඉස්කෝලේ. ඒකේ
කරගෙන ගියා හොස්ටල් තමයි තිබ්බේ ඒ අතර තුනත් අර මගේ අර තිබ්බ මඩවේ පාවිච්චි කරන දේවල් දුම් මැටිය ගංජා ගහන ටික ඒ හැමදේම මම හැමදේම කරනවා ඊට පස්සේ පාටි වලට යන්න ගත්තා නයිට් පාටි යන්න ගත්තා හොස්ටල් එකෙන් රැට පනිනවා යාළුවොත් එක්කම නයිට් පාටි ගිහලා ආයෙනවා පාන්දරට එහෙම තමයි හොස්ටල් එකේ කාලෙකින් ඊට පස්සේ ඔක ස්කෝල ප්‍රින්සිපල්ට අහුවෙලා ප්‍රින්සිපල් මාව ස්කෝලෙන් අස්කරා අස්කරාට පස්සේ තාත්තයි බලාපොරොත්තු තිබ්බ මම ඒ ලෙවල් කරයි කියලා හොඳට නමුත් ඒ බලාපොරොත්තුවත් බිඳ දැම්මා මොකද තාත්තා මගේ ඉස්සර පළවෙනි පාරම ඇඬුවේ දා මාව ස්කෝලෙන් අස්කරපු දවසේ ඊට කලින් මේ කොයිම වෙලාවකවත් මගේ ඉස්සරහ අඬලා නැහැ තාත්තා. එදා නම් ගොඩක් දුකක් දැනුණා. මොකද්ද මම මේ කරගත්තේ කියන්නේ. එදා තමයි තාත්තගේ ආදරේ හරියටම තේරුනේ මට. මම බදුල්ලේ ඉඳන් ගෙවල් ප්‍රදේශයේ ඉඳන් ආවා මම කොළඹ ප්‍රදේශයට ක්ලාස් යන්න. නුගේ කොට තමයි පන්ති ගියේ. ඒ කාලයක් තුල යද්දි ඊට පස්සේ ඒකත් අපහසුතාවයටපත් වුණා ගෙදර සල්ලි වේදම් ගැටි ඊට පස්සේ මම බෝඩිම ගන්න අතර වුණා නුගේකොඩ ආසන්නම බෝඩිම ගන්න අතර වුණේ ඔය බෝඩිමේ එද්දී මට කැම්පස් යන අයියලා තුන්දෙනෙක් හම්බුණා ඒ කට්ටියත් එක්ක එක එක ගේම් ගහන්න පටන් ගත්තා ක්‍රෙඩිට් කාඩ් ගේම් ගහන්න පටන් ගත්තා ගේම් එකක් ගහුවා කියන්නේ ඒ කියන්නේ මේ IT තාක්ෂණය පාවිච්චි කරලා IT තාක්ෂණය පාවිච්චි කරලා ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි ගන්න එකක් තමයි කරේ මම තමයි ගිහිල්ලා සල්ලි අරන් දෙන්නේ. ඒ කට්ටිය ඒක ලස්සනට හැක් කරලා ඒ දේව පාස්වර්ඩ් එක වෙනස් කරලා දෙනවා. මං ගිහිල්ලා අරගන්න. ඕක කාලයක් කරගෙන ගියා. එයා අපි බෝඩින් වල ඒ කට්ටිය යාළුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි උරකම් කරනවා. මගේ යාළුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි උරකම් කරනවා. නමුත් ඒ ගන්න කාඩ් එක එහෙම මේ තැනින්ම ගිහින් තියෙනවා. අපි බෝඩිම නතර වෙලා හිටියා දොරස් දෙනේ. අපි තුන්දෙනා වෙනම කාමරයක හිටියේ. දැනි කට්ටියගේ දවසෙන් දවස ඒ කට්ටිය කාඩ් උස උස තමයි ඔය ගේම් එක ගැහුවේ අන්තිමේදී මම අහුණා එක තමයි අහුණේ නමුත් මාසයක් විතර මං ගත්තේ නැහැ මං ඒ දේ කරේ නැහැ කියලා සාක්ෂි පෙන්වන්න තිබ්බේ නැහැ ඉස්සල්ලාම මං කරේ නැහැ කියලා මං කට්ටි පැන පැන හිටියා තාත්තට කතා කරලා තිබ්බ පොලිසිය එතන තාත්තා මගෙන් ගෙදර ආවට පස්සේ ඇහුවා මෙහෙම දෙයක් වුණාද කියලා. මං කිව්වා එවෙලෙත් මං කිව්වා මං ගත්තේ නෑ කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා පොලිසියට යන් අපි කතා කරලා විසඳ ගමු කියලා. ඊට පස්සේ අනිත් පවුදා මම පොලිසියට ගියා තාත්තත් එක්ක. එතන මං දන්නේ පොලිසියෙන් බැංකුවට ගිහිල්ලා ෆොටෝ අරන් CCTV වලින් ෆොටෝ අරන් ඒ කට්ටියගාව සාක්ෂි තියාගෙන ඉන්නවා කියලා මං දන්නේ. මම එතනත් ඇහුවා. එතකොට හිටියේ SS කර කියලා මහත්තයා. SS ඇහුවා මගෙන් ගත්තද කියලා. මංගෝ මං ගත්තේ නෑ කිය. මං එවලෙත් පොඩ පොලිසිය කෑ ගහලා මං ගත්තේ නෑ මාව මේ මේ දේවල් වලට මාව ගාව ගන්න එපා කියලා මං කෑ ගැව්වා. ඊට පස්සේ ඒසර තමයි මේ මේ ඉන්නේ උඹ නේද කියලා මේ ෆොටෝ ටික පෙන්නේ. මං ඒ වෙලාවේ ඒක පිළිගත්තා නම් එතන ප්‍රශ්නයක් ගැටලුවක් එන්නේ නෑ. මං ගැනම කලකිරීමක් ඇති වුණා. දැන් දවස් තුනකින් පස්සේ තාත්තා අපතීලා ගත්තා. මම හිතුවේ ගෙදර යන්න පුළුවන් ඒ කියලා. එතකොට තාත්තා කතා කරලා තිබ්බේ ආයතනය ගැන. ගෙදර ඉද පොලිසියට එන්න කලින් මගෙත් එක්ක කතා කරා. හාමුදුරු කරන ආයතනයක් තියෙනවා. යන්න කැමතිද කියලා. මං කිව්වා හැදෙන්න උවමනාවක් තිබ්බා. මං කිව්වා මං කැමතියි කියලා. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා මං හිතුව පොඩක් ගෙදර ගිහිල්ලා හරි එන්න පුළුවන් කියලා. නමුත් එහෙම අවස්ථාවක් හම්බුනේ නැහැ. එහෙම පොලිසිය අපතීලා අරන් කෙලින්ම මාව ආයතනයට එක්කන් ආවේ. පළවෙනි දවසේ ආයතනයට ආවට පස්සේ පොඩක් නුහුරු ගතියක් තිබ්බා. නමුත් ඒක මට අර වැඩි මේ පාළුවක් දැනුනේ නැහැ. මොකද මේ දෙන හිටපු කට්ටියත් එක්ක කතා බහ කරපු කට්ටියත් එක්ක කොල්ලොත් එක්ක මේ ඉඳලා තියෙන හින්දා අර ගෙදරින් වෙන්නලා හිටපු හින්දා එහෙම තනිකමක් දැනුනේ නැහැ. ඇබ්බැහිවීම ඔහු තුළ තිබුණා. ඒ තරයේ තිබිච්ච ඇබ්බැහිවීමේ මතය කඩන්න අපිට සෑහෙන්න වෙහෙසෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ
ඔහු වැඩසටහනට ඇතුල් වෙලා වැඩසටහන තුළ තිබෙන හැම දෙයකින්ම මොහු වෙනස් වෙවි වෙනස් වෙවි යන අතරතුර ඔන්න ඔහුගේ ඇස් පෑදෙන්න පටන් ගත්තට පස්සේ ආලෝකය ලැබුණාට පස්සේ ඔහුට පටන් ගත්ත ඔහුගේ අනාගතය ගැන හිතන්න. අඩු වයසේ ඒ නිසා අනාගතය මට මොකද්ද වෙන්නේ? මම හුදකලා වෙයිද? දැන් මෙතෙක් කාලයක් එයාගේ රජකරේ අර ගංජා සංස්කෘතිය ගංජා බීපු මද්‍රව්‍යත් එක්ක හිටපු දීර්ඝම එයාගේ රජකරේ දැන් ඒක යකින් කඩාගෙන වැටිලා. දැන් මද්‍රව්‍ය ගැන යකින් විශ්වාසයක් නැහැ. ගංජා භාවිතාව ගැන යාට තියෙන කෝපයක් තරහක් ඒක හිස් දෙයක් හැටියට යාට දකින්න පටන් ගන්නවා. එතකොට ඒ හිස්තන පුරවන්න නැවත යාට දෙයක් අලුතෙන් ඕන වෙනවා. අන්න ඔහුට අපි කිව්වොත් සම්මා දිට්ඨිය පහළ වුණා කියලා යහපත් දැක්මක් ඇති වුණා කියලා කිව්වොත් නිවැරදි. ඒ අනුව ඔහුට සම්මා සංකප්පේ පහළ වුණා. පොද සිතුවිලි පහළ වුණා. යහපත් මඟට යන්න ඕන. අන්න එතකොට තෝරගත්තා මගේ අනාගතයට අධ්‍යාපනය අවශ්‍යයි. ඒ අනුව තමයි උසස් පෙළට සූදානම් වෙන්නේ. ඒ අනුව තමයි පන්ති යන්නේ. දැන් අද මේ උඩ තනියම නගරයට ගිහින් පන්ති වලට සහභාගී වෙලා නැවත එන්න තරමට ඔහු ශික්ෂණයක් විනයක් ඇති කරගෙන තියෙනවා.